යිබෝන් අද මෛරලංකා තුරුවරුණට මම රැගෙනාවේ බෝම්බු සාකය බෝම්බු සාකය ගැන තොරතුරු බිඳක්. ඔයාලා බෝම්බ සාකය දැකල තියනවද. එහම ැත්ත මේ නම අහලා තියනවද. මෙන මෙහෙම කිව්වෝ සමහයට මතක්කේ මේක සමහර ලදු කැලෑවල තියනවා. ඔබගේ පලාාතේ සමහරවිට තියෙන්ෙන පුළුවන්. මේක කැත්තකට උදැල්ලකට පොරවකට මිටක් ගහනෝන හම මේ ගහේ. කෙලින් ලියක් කපොල් අරගෙන තමයි ගහන්නේ තරම් සක්ති මත් මේ බෝම්බුලීය මේක නවල කඩන්න බෑ නවල කඩන්න බෑ නැවගාම ගන් අර ඉදි තරගෙහිල පැලිලා පැරිල යනෝ ලීය එනිසා මේක හරිකට කියචකින් හරි හොඳ කැපෙන පිහයකින් හරි කපල තමයි ගන්න ඕන් මේ සත්තුමත් නිසාම තමයි මේක මේ උදුලු මිටියලට පෝරුවකට ගැත්තකට පිහයකට මිටක් ගහන්න ගන්නේ ඉතින් මේ සාකයෙන් ටැත්ත උදල්ල පොරුවට මිට ගහන්නවට වඩා වැතකත් අවසදිය වටනාකමක් තියන සාකයක් මේක මේවා දැම් බොහෝ දෙනා මෙවා දන්නේ නැහැයිති මතකද දැහැටි දැහැටි කෝටු කියන්නේ දැහැටි කෝටු කියන්නේත් මෙන්න මේ කරතම මේ බෝම්බුලියයේ අර්සාමාන්‍ය හීන් කෝටු වරගෙන කෝටු කැලක් කඩ දරගෙන බුරසරෝවාගේ පොඩ්ඩක් අගින් සලල අරගෙන දත්මා දින ති දත්වලදින කහට ඔක්ොම හොන්ට අනෝචයේ තරම් අවසධිය වන්නාකම මේක තියෙන්නේ. දැහැටිකෝටු කියන්නේ මේවට තමයි. ඉස්සර කාල ආච්චිලසී කියලා මේ දැහැටිකෝටු කොලින් තමයි දත්මැත්්දේ. සිං අපි බලමු දැ බෝම්බු සාකයේ ඇති අවසධිය ප්‍රයෝජන මොනවාද කියලා. විශේෂයෙන්ම මේ බෝබු සාකයේ සුබල යොදාගන්නව ඇස්රෝක සඳහා. එවගේම දත්මුල් දියවීම කටගත ගැසීම ද්දිරායාම සියලුව මුකරෝග සඳහා ධන්තචූර්ණයක් ලෙස මේ ක්‍රාගන්නවා. බෝම්බුසාකයේ අවසත සඳහා යොදාගන්නේ බෝම්බුසාකයේ සුම්බුල් අ යොදාගන්නවා කොල පොතු මුල් දඩු තමයි අවස්ස දවලට යොදාගන්නේ. මේ බෝම්බුසාකයෙන් කරන ප්‍රතිිකාර ගැන ගතාකරුවති ඇස්රෝග සන්දිිගත රෝග අතිසාරය. මස්කුණු දියවම් කැල්ම සහ සරිරේ හටගන්නා නොයෙකු ගෙඩි ඒවගේ දේවල්ලොලට බෝම්බු කොළ කොටා තිබුලා කොළ මිදෙල්ල කොල කහල්උුණු දමා කොටා එනඩු තෙලෙම් මලවා ඇම ස්ථානවල බන්දිිනවා. මීට අතරව තවත් බොෝ රෝග සුව කිරීම සුඳහා මේ බෝම්බුසාක ොදාගන්නවා මේ බෝම්මසාාකය තියෙන පලාාත්නම් මාතලේ හක්ගල හුන්නස් ගිරිගල දොළුකන්ද හපුතලේ තුල්ගල මෙට දකමු පලාතෙත් සමහර ලදු කැලෑවල තියෙනවා හොඳයි මම මේ වීඩියෝවත්යාලට ඉදිරිපත් කරේ බෝම්බ සාහකයේ වටනාකම ගැනවායාලට පැහැදිලි කරන්න ඉතින් මෙවැනි සාාක ඔබගේ ගෙවත්තේ හෝ ලදු කැලෑවකදක්කොස ක අපල විනාස කරන්න එපාතින් කවදාහරි හෝ මේවා ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් මේ බෝම්බ සාකයේ තවත්තියෙනෝ බෝම්බ වර්ගයක් වල් බෝම්බ කියලා ඒකත් අවසද සඳහා යොදාගත් නවා